වැදගක් පාඩම් බලන්න දැන්වඩුක YouTubeු නාිකව සස්ක්‍රයි් කරන්න අලුතෙ චනලයටට එකතුවෙන පාඩම් මාලා තැනගන්න බෙල්පත්නය කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකොමන් Onlineයින් පාසලDPශ අයිෝන් මයි දරුණේ අපේ මේ සාකච්ඡා කරමගෙන්නේ පටට ස්ශ්‍රීණයේ දූදරුවන්න්නේ සිංහල පාඩම් මාලා මමතල් දන්නවා මේ වෙනොට ඔබට ඔබේ පාඩම් මාලාව විලිවට කරගෙන යන්න මේ අවසාන පාඩම එතකොට අටස්ශවේණය දූ දරුවන්ගේ සිංහල පාඩම්මාලාව අවසාන පැදිලිය. ඊට පස්ස ඔබට මේකට සම්බන්ධ අනුමාන ප්‍රශ්න පත්තර ගේහිපයක් අමි සාරච්ා කරන්න එත ගොඩබට පුළුවන් මේ විභාගයට අදාළ ඕන ප්‍රශ්නකට උත්තර ියාග එනි සමයිතරුවනේ ඔන්නහම් අටස්වේනිය අවසාන පාඩම අපි පටන් ගන්න හැදන්නේ බලමෝ අපි බලන් සවන් යොමමු කතා කරමු ලියුම් ලියොමු හොඳ පාඩමක්තිෙන් දට ඇහු ගම් දෙන්න ඕන කතා කරන්න ඕන ලියුම් ලියන් ඕන. ලියමක් අනිවාරයම ප්‍රායුගික ලේඛනයක් ඔබට එනවන්නේ ඔබ නමේට අහම නමේටත් තියන දහහිදිත්්‍යයන කොලා හිදත්තියනවා. මේක දිගටම තියන. ප්‍රායුගික ලේඛන කියන මාත්තුකව තියනෙන. අපි ඉදිරික තග බල සවන් යොමමු කතා කරමු ලියවල්ලියම්. අපි එදින ජීවිතයේදී එකෙනෙකාගේ කතාබහට ගුවන් විදුලියට විවිධ ශබ්දවට ආදී වශයෙන් සවන් දෙන අපි ඒවාට නොයික් ප්‍රතිචාරදක්කොමු. ශිෂ්‍යන් වහෝ ශ්‍රාවකයන් වශයෙන් දේශය කට සවන්දීම පෙර සඳහන් කරන ලද ශ්‍රවණය කිරීම් වලට වඩා මදක් වෙනස්ුවයි. පෙර සූදානම කින්යුතුව උනන්දුවෙන් විචාරශීලිවසා අවබෝධයෙන් යම් දේශනයකට සවන්දිී දැනුමවර්ධනය කර ගැනීමට මෙහිදී මග පෙන්නු ලැබි. අන්න යම් දේශනයක් අපි හරියට ඇහුම් කන්දෙන්ඩුව. එහුං කන්දීම තුළ තමයි අපිට ඒ සම්මාන්ධව අවබෝධයක් ලබාගන්න පුළුවන්ගෙන් පැදිදි. එනි සමයි දරුවනේ හොඳ පාඩමක් හරියට තේරුන් අරගන්න ඔබටත් මේක ගොඩක් තේවල් ගන්න දේවල් තියනවා. බලන්. මේ පාඩමේ ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය විශේශේෂ්‍රයට අදාළ දේශනයක්. නිෙවරදිී රියව්පාත්තාගෙන්ෙන යෑමෙන් කොඳුවයට පෙළේ නිරෝගි භාවේ ඇති කරගැනීමට අදාල තුරු මේ පාඩමෙන් ඇතුළත්තේ අන්න එන මේ පාඩම අතිශ්‍යය වැදගත් ඔබ පාඩම් කරන්න ගිය ආඩ පස්සේ ඔබට නියම ඉරි අවතියෙන් ඕන අපේ කොඳු වැට පෙල ආරක්සාගරගත්ත නැත්තං කිසි දෙයක් කරගන්න බැරිෙනවා. එනිසා කොඳු වැටපෙලට හානියක් නෝන විදියට අපේදියව අපි හදාගන්න. ඒ කරුණ ෝබේ දෛනික කටයුතුළදේ ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකිය ඒකන්නේ ඔබට දිනපතා වැඩකරද්දි. ඔබගේ ඉරියව්. ඔබ වාඩිවලන්න විදිය. දෙයක් උස්සන කොට. හැරල බලද්දී. අපි තියනවා එක එක ඉරියව ඒරිියව් මාරුුණ ගමන් අපේ මේ ශරිනේ අස්ති සමහරට පණින්න පුළුවන් මසර්ස් පනින්න පුළුවන් උළුක්කුවෙන්න පුළුවන් කොඳුවට අස්ති කෙටෙන්න්න පුළුවන් ඇවිදින්න බැරිවෙනවා න? ඒ වගේ ගොඩක් දවල් වෙන්න පුළුවන්බලු. නිවර දීරියව සහ සෞඛ්‍ය සම්පන්න කොඳු වැටපෙළ අයුපවන් සුභූදේශනක්වේවා ආදරණිය දුව පුතේ. මමාද ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ ඔබ සියලු දෙනාටම වැදගත්වන එහිත් අපේ අවධානය හරි හැටි යොමුනෝ ශ්‍රේෂ්්‍රයක්කන් ඒ තමයි ඔබේ ශාරීරිිකීරියාව නිවැරදිව පාත්වාගෙනය මහා ඒ අනුව සෞඛ්‍ය සම්පන්න කොඳු වැට පෙලක් පාත්තා ගැෙන. දැන් නිරෝගීමත් ශරීරයක් නගාගන්න නම් හරියට කොඳදු වැට පෙළ අපිට තියාගන්නනු. කොඳු වැට පෙළ ආබාධිත වුනෝතින් ශරීරය පාර්තගෙනයන් අමාරු. මුදු කොදු වැට පෙළේ පොඩි තෙලපීමක් කවුත් මේ කකුල සම්පූණ කැක්කුමයි. ඇවිදින්න වැෑ හිදි වැටෙනවා මෙහි ඉඳල කැක්කුමයි එහින්ද කොඳු වැටෙ හරී පරිස්සමෙන් අපි ආරක්ෂා කරගන්න ඕන බර උත්සද්ධ නේද? මේ අස්තිදිකක් එකට තෙරපුුණගා මේකාස්යන ස්නාායු තරපෙනෝ තෙරපුුණ ගා මොකද වෙන්න ඒස්නායව ලේගමන් කරන්නේ සම්පූර්ණ කපුල හරහා තියනෙම හිදි වෙටිලා කෙක්කුමේනෝ තෙරපෙන වාරයයක්ගානේ නේද. බලන්. මමාද උබ දැනුුවත් කිරීමට සූදානම් වන්නේ උප සියලු දිනාටම වැදගත්වන එහත් අපි අවධනය හරියට යොමුණනෝ ශේෂත්‍රයග. තමයි ඔබේ ශාරිරීදිය උනිවරදිව පාත්වාගෙන යම සහ ඒය අනු සෞ්‍ය සම්පාන්න කොඳු වැට පෙලක් පාත්තාගෙන. අපේ ශරිරයේ ප්‍රධානම ආධාරකය වන්නේ අපගේ ශක්තිමත් කොඳ වැට පෙළ කොඳ වැ කශේරුකා අස්තෙ බන්ධන පේශිෂා අන්තර් කශේරුක මඩඩ එකතුවීමේ ශරිරයේ ස්ථායිතාව පාත්වාගෙන යනවා අන්න. ශරිදයේ හරයට බැලැන්ස් එක ස්ථාවරවාවප පාත්වාගෙන යන්න අපිට කශේරිකාාව අස්ති බන්ධන පේශිසා අන්තාර් කශේරුක මඩල් එකතු වීමෙන් මේක ශරිදයේ ස්ථායිතාවය පවත්වාගෙනයන්නේ එක එමෙන් මෙමග ශරිදයේ චලන සඳහාඩ හැරීමක් එද අව් සඳහා යදාගැනීමත් සිදුේ කොඳට පෙළේ මේම නැමෙන් එඔොක්කොම කරන්න පුළුවන්ගනෙ කොඳු ට පෙළ එකන එක වෙලති එන්නේ එකට සම්බන්ධයි ඒ අස්ති නැවීම් හරියට පිළිවටබන්න. ළමා සහ නවයව්ව නවදී අස්තිවර්ධනය වැදගත්පකාලා පරිච්චේ දේබේ. නිවර දීදිය උපාත්තා ගැනීමෙන් ඔබට ලස්සන පෙනුමක් ලබාදනවා පමණක් නුව කොඳු වැට පෙරට සිදුවන අනතුරු හා රෝග වලක්වා ගැනීමටත් උපකාරී වන බව මතක තපාගවාන් නිවර දීදියව පාත්තා ගැනීම. මේදී අපේ අවධානය යොමාන්නේ ප්‍රා ශේත්‍ර හරක් වෙයි මොගද. සිටගෙන සිටින විට සහ ඇවිදින විට. වාඩිවී සිටින විට බාසැල් බෑගේ රැගෙන යනවිට විශාල බාන්්ඩ හා මෙහා කිරීම මාරුකිරිය අන්න බලන්න හිෙන අපේ අවධානය යොබ්වන්නේ ප්‍රධාන ශේෂව හතරක් මොකදේ හතර ඒ හතර දමයි හිටගෙන ඉන්න විදි සහ ඇවිදින විදිය අපි හිටගෙන ඉන්න විදියක්ක් තියනු ඇවිදින විදිියක් තියනෝ. වාඩිවන විදික්තියනවා බාණ් අරගෙන යන විද්‍යක්තිය ර කුස්සලවන ව මේ හැමේ එකගෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒටික තමයි මේ ප්‍රධාන ශේෂ්්‍රහතර සිටගෙන සිටිනට සහහිවිදිනවිට අනු ගමනයක් කළ යුතු නිවැරදිදේදියව් මොනවාදය අපි බලමු. ඔබ බස්නයවතුම් පොලේ සිටගෙන සිටිනවා පාසලේ උදේ රැස්වීමේ සිට ගෙනෙන්නවා. මේ ආදී බොහෝ ස්ථානව ඔබ හිටගෙන ඉන්නවා ඔබ තරමක හෝ අවධානයක් යොමු කලාද ඔබ මේ සිටගෙන සිටින ඉරියවෝගෙන. එය නිවරිදි දෙයන්න පිරිබඳවන්න. ඔබ දැන් පාසලේ රැස්වීම තියනු රැස්වීමද හිටගෙනඉවා. තමාට මෙ වහම කරගෙනන ොහොම කරගෙන ඉන්න. හරන්න හොමඉන්න ඔොහොම කරගෙන ඉන්නවා. ඉදි අව්වෙඉන්න දන්නේ සමහල්ලාට බල බල. ඒගෙන අවධනේ යොමුකිරීම ඇත්තවශයෙන්ම ඇදගත් ඔබේ කොඳු වැට පෙළෙහි නිරෝගිතාව සහ ශරිරයේ රිජුභාව හොඳීින් පාත්තාගෙන යම කෙරේ ඔබ සිටගන්න ආකාරය බලපොනවා දැන් අපි බලමු නිවැරදිව හෙටගන්නේ කෙසේ දෙ කියලා හන්න සිටගෙන සිටිින්වට ඇැවිදිනමිට බලන්න. ඉදිරියට මුහුණලා නිකට නවාගෙන්න නිකට මෙමන රිදට. එක මට්ටමක් ලිහිල්ව කෙලින්ම්ව උරහිස් නිදහස්ව බඩ උඩට තද කරගෙන මෙන්න මෙහෙම. කෙලින්ගෙන බඩ උඩට තද කරගෙනන්න නෙතකට සමයි මේ බඩ හරියට සිට් පිින් මෙම ඇතම් මෙහෙ මොලොත්තේම හරියන්න බඩ මෙහෙම ඉන්න ඕන තද කර කොන්ද කෙින් තිය නෙතකුට සමයි පැදිදිී. සිටගෙන සිටින විට ඔබේ සපත්තු න්න බල මේවා දාංඉන්නන්නේ එක තුළ ඔබට වන හානිමේ වැරදිීදියාව් වෙනවද. අන හරි විදිිය වෙනවන්න. ඔබ කෙලින් සිට ගන්න ඒ කරන්නේ මෙහෙමයි ඔබේ හිස්ස ඉදිරියට මුහුණලා ගන්න නිකට නවා ගන්න උරහිස් දෙක එක සමාන මට්ටමකින් තබාගන්න ඒ වගේම උරෙහිස් ලිහිල්ව තබා ගැනීම මත් වැදගත්. ඔබ උඩට තදකරගෙන ඉන්ම උකල ප්‍රදේශයෙන් සුළු හෝ ඇල බවක් තියෙන්න්න බෑ දැන් ඔබ මේ කිය්‍යව් ආකාරඩ් කෙරින් සිටගා සිටගැනීමදී ඔබ තවත් දෙයක් මතක තබා ගතයුතු එහිදී ඔබ කකුල් දෙකේම එක සමානව ශරීරයේ බර දරාගැනීම අවශ්‍යයි එක කකුලකට වැඩිබරද්දි අනෙකට අඩු බරද්දී සිටගෙන සිටින අයමාක් කොතෙකුත් දැක තියෙනවා මෙය ඔබේ කොඳු වැට පෙළට හානිකර ක්‍රියාවක් බව අමත කරන්න එපාන එනිසා මේ කකුල් දෙකටමාපේ බරදීලයින්නවඕන බැලස්සෙකේ. බඩ ෆිට් පෙන් ඕන ේද උරහිස් දෙක ඔහේ සැහැල්ලුවෙන් තියෙන්න්න ඕන කකුල් දෙකහරියටම රිජුවතියෙන්න්න ඕවාන දැ මෙහෙම කරගත්ත ොත්තේ ත්‍ර මේ කොඳු වැට පෙළ ඇ දෙවෙන්න පුළවා. මෙහම කරගත්තත් ඒෙත්ත හෙමයි. මෙහෙම කරගත්තා ඒත් එහෙමයි. ඒ නිසා ්‍රජ නේ මෙහම අධ්‍යගම මෙහම තියගින්නග. බඩ ඇතුළට නිරල හොම ඉන්නකොට අපි පහසුවෙන්ඉින් න්නෝ පවුරහ දේශනයක් තිය ඇතිමිය. තර උර දෙක මෙම තදවෙලා ගාන්ට කොඳු වැට පෙරට රජුව තියනොමය පැදිව. එහෙම නත්තාක් ඔය විදියට අපි ඉන්න මෙහෙම අපි පාසැල් ගී ගායනනා කරත් තිබිහෙම නේද හරියට ර හෙස් දෙග තියාගෙන කෙලෙින් රජුව යවරනකංය. තෙවට ඊටබස් තමයි අයි පහසුවට ඇවිල් අපි හරියට හගෙන මෙම රජුවන්න. ඒ ඉන්න ගවන සමහර මෙන් ොහොම ඔයි විදිටයනවා. අන්න එහෙනම් ඉරියවුමාරුව තමන්ට හානිවෙන්න පුළුවන් බලන්න එහෙනම් පෙනවනේ දඉන්න විදිිය සාකොඩ අත්්දාගෙන මෙහෙම කරග මේ උසේව හරියන්නන්නේ ම නෑ කොන්දට පේෙනවල්. මේදී තවත් වැදගත් කාරණයයක් සීපත් කළ යුතුය. ඔබ සිටිගෙන සිටින විට හෝ ඇවිදින විට ඔබ පලදින සපත්තුව ගෙන සිතුවා දැනේ. ඔබ පලදින සපත්තුව විශේෂයෙන් දියනියන් කෑනු දර වූ අඩිවුස්ස පාවිච්චි කරහම මෙහෙම ඉන්නේ. තර යද්දිී විහෙන්ම මෙහෙ වෙද්දි කොඳු වැට පෙළේ යස්ති එහා මෙහා යන්න පුළුවන්. එහන්ද අඩිියවුස පාවිච්චි කරද්දිී පරිස්සං වෙන්ඩුව. අඩිවුස පාවිච්චි කරන්න හොඳනෑ. මොක දෙේක කියන්නේ පේනවනෙමි කකුලේ මටික බිමගෑනු මෙතැනෑ. ටික උඩේයා ේවාද. එතකොටිතින් අර යන විදි අත් එකක තමන්ගේ සරිරයට ලොකු ආබාදයනවලක පෙරනොත්තය ටක්ගාල පෙරනොත්තේම සමහට අස්තියක් බිඳන්නත් පුළුව අස්තියක් පනිනත් පුළුවවා. එනිසා හොඳට තේරු ගන්න ඕන ඉන්න ඕන විදිියේ ඉරියව්ව පෑදිරීද කොන්ද රජුවතියාගන්න ඕන නේද හිස්ස මේ විදිර පහත් කරග ද කොද නැමනතතුකට. හොමතියාගෙන නිකටව විදිර බාත් කරගෙන ොම කෙනෙ ඕොන පඩඇතුළට ෆිට් කරගෙනින් ඕන. පැහදේතකොතමයි රස්තිී කොඳු වැටේ පේෂිටික හරිර ප්‍රියාත්මක වෙන්නේ බලන්. අද බොහෝ දෙනෙක් විලාසිතාවක් විදිරත් පොරුද්ධක් කරියත් අඩි උස සපත්තු පලදිනවා ඒ ඔබෙබ් කොඳ වැට පෙලට වගේ පාදවටත් අහිත්ත කර බලපෑම් ඇති කරනු. එනිසා හැකි තරම් සමාන උසකෙන්යුත් අඩි සහිතර බොහෝසයයින් උස්නවන පාවන් හා සපත්තු පැලඳීමට පුරුදුවන්න. ඔබ සිටගෙන සිටින ඉරරිියව්ව නිවරදි දැයි ඔබටම පරක්ෂා කරගන්න පුළුවන්. සරල පරීක්ෂණයක් මගෙන අපිඒ කරලා බලමු. ඔබ සාමාන්‍ය පරිදි නිසලව හිස සහක් කොන්ද බිත්තියටවරුද්ධව තබාගෙන සිටගා. ඉරියව්ව නිවරිදිනම් බෙල්ල සහපිටු පස අතර ඉතා සීමමිත හැඩයක් තිබිය යුතුයි. එය? සාමාන්‍යයෙන් අතක ගණකමට සමානවීම වැදගත්. එම හිඩසිතා විශාල හෝ කුඩානම් ඔබේ ඉරියව්ව නිවරදිනේ. වාඩිවීසාහ විවේකීව ඉඳගෙන සිටින විට අප පාත්වාගතයුතු නිවර දියව් මෙසේ සගස් කර ගැනීම වැදගත්. දැන් ඔබට වෙන්න මේ පේනෝ පේනවත්. මෙහෙම කල්ලා පිත්තියට හේතුව හම ඔබේ හිස්සයි මේ හරියට මේටි ඔක්කෝ පිළිවරට හම ගේෑවිෙන්ඩන ඔබ මෙහෙ මනොත්තයම හරියන්න. එනිසා මේක බඩ ඇතුළට ගණ්ඩ ඕන තද කරගන්න ඕන උර හිස්තේක හොම තියාගන්න ඕන. එතකොට ඔට හරිට කොඳු වැට පෙළ ඔක්කමර බිත්වියයට ඒතු නේකින් ඉදියවෙන් ඔබට බලල් බොල හරියට රජග ඉන්නවද කියලා. පැහදිරිදි. න රජුව හරියට හිටියොත්තමයි කොඳු වැට පෙලෙහි ලේගමනනාගමන හිය. කොඳ ට පෙළ හිරවුණන ගමන් ලේගමනනි අඩුවන්. මුලේටෙන්නේ නෑ හට එකට එෙන්නේ නෑ මේ ඔක්කොම හිරෙනවා නිසා කොන්ද කෙලින් තියාගැනීම තුළ මේ පේෂි බෝම ලස්සනල් ප්‍රියාත්මක වෙනවා පැහැදිලීද. තොර ක්‍රියාත්මක වීම තුළ ඔබට හුස්ම ගන්න පුළුවන්. ඔබට රිජුව ඉන්නගවා මෙම මේ අධ්‍යකාරගෙන එහෙම කරලා හුස්මක් කරගෙන හෙමේහිට පහත් කරන්න පුළුවන් සරී්‍ර හරි ශක්තියක් ඒගේ හස්ම දහයා දවසට කරන්න හැනම් මේ හාර්ට්ටකට හදවතට කොන්දට හොඳ හයියක් ලැබෙනවා. පෙන හැල්ලෙ හොඳට සුසනය සිද්ධ වෙනවා පැහැදිවිද. හරි දැම් බලමු අපි. උබ දවසේ වැඩිබේලාවක් පාත්තාගෙන යන එරි අව්වක් තිබෙනවා ඒ තමයි වාඩි විස්සිටි ශිෂ්‍යයකෝ වශයෙන් උබ පාසලේ පන්ති කාමරෙදි උපකාරක පන්තියේදී වගේ නිවස්සේ පාඩම් කිරීමේදීත් ඔබ ඉඳගෙන සිටීමේ ඉරියව්ග ඔන්න වාඩිවෙලි නිරියව්ු? පාත්තාගෙනයනවා මේරියව් ඔබේ කොඳු වැට පෙරේ නිරූගි පාවේ සඳහයිතා වැදගත් තිරියව්වා. ඔබ නිවරදි ක්‍රමයට වාඩි වී සිටියෝොත් ඔබේ කොඳු වැට පෙළ නිසිආකාරෝ පාත්තාගෙනයාාවමට පුළුවන්. ඒ වගේම තමයි ඔබ වැරදි ක්‍රමයක් අනුගමනය කළොත් ඔබේ කොද ප්‍රදේශයට දැඩි හානයක් සිදුවිය හැකි. දැන්න අපි අවධානය යොමු කරම නිවරදි ලෙස වාඩි වන ආකාරය පිළිබවට. බලන්න මෙහෙම ඉන්න හොඳ නෑ. මේ මිදිදි මේ කොන්ද කකුල් දෙක හරියට මෙ අන්සක අනුුවට වගේ පල්ල හාට හිටිය හම අත් දෙකාපේ ඔහොම තියාගත්තාම හරියට කොඳ කෙලි. උපට ඔබ කකු දෙක හරියට රජු තියාග පැහැදි එතකට තමයි කොන්ද හරියට බැලස්වෙන් නැත්තමේ මේ ඔබදන්න ඔබ සිටිවලවාඩව දෙපතු ඔබගේ කොදයාමාරු. සිටියට කොඳ නැමෙනවයි. හොඳ සිෙටියයක්කොඩ වාඩිවිෙන්න්න හඳ හාන්සිපපුටුව වාඩිවිටියාව කොඳ නැමෙනවා. නැමුණහම් මොකද වෙන්නේ මේ ගවන්කිරීම අඩු වෙලවපට කොදයමාරු වෙන්න ඉඩගඩතියෙනවා. බොහෝවිට ඉඩගඩතියනවා. මේ රූපදෙශ බලන්න. ඔබේ බෙල්ලත් පිටුපස් ප්‍රදේශ ත්‍රජුව තිබීම ඉතා වැදකල්. ඒ වගේම තමයි ඔබ වාඩිපී සිටින එරිියව්ව නිෙවරදිනම් ඔ කකුල් දෙකම පොලවේ ස්පර්සවිය යුතු මේක නිවරරි දිං හරියට මංකිවෙද ඔබේ කක්කුල් දෙක මේ විදියට හොමෙන්්ඩෝන ඇැ පුටුව තියන වගේම පුටුවේ ඔය විදියට තියන වගේම මේ කක්කුල් දෙක මෙතැනින් ඔහොම හරියට එනෝ ඔය විදියට පැහැදිේ තකොට ඔබට මේ මේ ටික හරියට මෙතන රජුව සම්පර්ණ මේ කක්වුල මෙතනේ ඔය විදිහයටන. පැල් විරෝගිව කොඳු වැට පෙර තියාගන්න පුළුවන්. මිලට ඔබේ අවධනය හරි හැටි යොමූුණොවන දෙයක් පිළිබඳ ඔබ දැනුවත් කරන්නයි මම සූදානම්වට. අපි හිතම ඔබ මේසයක් සාහ පුටුවක් තබාගෙද. පාඩාම් කරනවා කියා. හිදි ඔබේ ඉඳගැනීමේ රියව්ව නිවරදිවීමට මේසේ හාපුටුව තිබෙන ආකාරයත් බලපානවා. මේසේ සාපපුටුව ගැලපෙන උසකින් තිබි මාශ්‍යයි. අන මේසේ ඇ පුටුව ඇමකක්වෙෙන් නොර්ද ගැලපෙන උසකින් තියෙන්නවා ඕනෝට වැඩිය බෑ අඩුුවවෙන්නත් බෑ. වඩා උස්මේසියක්කා පුටුවක් වගේ මේසේයට වඩා බොහෝ සේන් උස්පුටුවක හිඳගැනීම ඔබේ කොඳ වැට පෙරෙහි සෞඛ්‍ය සම්පන්න භාාවයට හානි කරවවා ඒ වගේම මේසයත් පුටුවත් එකනිකට ලංවීතිබිය ුතුිය. දැන් මේසයක් තියෙනවනා මේ විදියට මේසයක් තියෙනව කියලා හිතා තව මෙ මේසය තුළ හරද මේ ඉල්ම එහා පැත්ති තමන්ගේ පුටුව හද? ට පුටුවක් තියෙනන විදියට පුටුවදැන් ඔය විදියට උසවුුණෝත් මේසේ ගාවට වැඩිය මේක ගාන්ටාවොත් වාඩිවෙනයක වැරදි එනිසා වාඩිවෙන එක හරියට තමන්ගේ මේසිෙන් පල්ලෙහාට තියෙන්නඕන හරියටම ඒ ප්‍රමාණය තියෙන්නෝ එහෙම නැතුනොත්තේක ඉදි අව්ව වරදිනෝ අබල ආන්න පේනවාද කොඳු වැට පෙළ කෙින් තියනෝ අධෙක හරියට හොරිජුවෝ මෙහෙම තියන්න පුළුව මට්ටමට යෙන දැ මේ නෙදියාව ඇරදි කොන්දයමාරු ඇති. මේෝවාමි ඕහවහින් ෝ කියන්නේ හරියන්නම නෑ ඔබ කකුල් කරට තියාගෙන උඩදාගෙන නේද ඔහොම ඉන්න එයන කොටකොදවි ඔබට කොන්දයමාළු ඉතා කෙටි කලකින් එෙනවා. ඒනිසා එක හරියට ඉන්න ගෙනගන්න. මේසියටවට බොහෝ ඇතින් පුටුව තිබුණ හොත් ඔබ මේසියට Kituබ ලිවීමට යෑයි මේදී ඔබේ කොද රජුවතබාගතනු හැකි එවිට කොන්ද වක්‍රවන්වා මේ නිසා පුටුව සහමේසේ ගැලපෙන දුරකින්තිවීමත් ඔබගේ ඉඳ ගැනීමේ ඉරියව්ව නිවැරදිවිපාත්තා ගැනීමට හේතුවක් වේ. පැදිවීද? දැන් ඔබ මේ ඉන්න ඉරියව් හරියට නැති වනෝතෙන් ඉන්න ඉරියව් වැඇරදිී ඔබට නිකම්ම සරීරයේපේෂී ක්‍ර්‍යාත්මකවෙන් නැතුව විවිධ රෝගාබාධෙන්න්න පුළුවන් පැහදිරීද කකුලක් පිට කකුල් දාගෙනන්නවට කොන් දරපැත්තෙන් ඇදෙනවා වෙන කොන්ද නැමෙනව එනිසායි ඉන්නරි අව්හරයට හදාගන්න ඔබ විවේකීව හිඳගෙන සිටීමේදී සුව පහසු පුටුවක වාඩි වනවා විය හැකි ඔබ හිඳගන්නාපුටුවේ ස්වභාවයක්ත් ඔබේ කොඳුවට පෙළේ සෞඛ්‍ය සම්පන්න භාාවය පාත්වාගෙන යාමට බලපෑම් කරන බව ඔබ දන්නවා. දැ මේගේ ඒහෙකට එබෙනවනෙමි කොන්ද නැමිලතිය. එහින්ද කොන්ද ක්‍රජවතියෙන් ඕන කොන්ද නැමොන ගමන් කොද ආබාදය නොමයනවා. එහින්ද හරියට ම ඔබ බැලැස් කරගන්න ඕන තුළනය කරගන්න ඕන කොඳ වැට පෙළ රිජුවතියාගන්නු. සමාර වාඩිවල කුල් දිගෑරෙන කකුල් උඩදාගෙනෙන්න දන්නෙමනයක් කොඳ නැමිල දිගටම කොඳ නෙමල ඉටරස මේ අස්ති ආබාධ දිගටම එන්න පටන්ග. බල. බ වේක ගැනීමට හිඳගන්නා බොහෝ පුටුවල නිසි ප්‍රමිතියක් නැ බ හිඳගන්නා පුටුවේ කොදටසා පිටු පසට සමාන්තරව තිබෙන ප්‍රදේශ අංශක අනුවක් වේමාණිවාර්ය රූපසටහනා දෙස බැලූ විටබට එඒ වඩාත් හොඳින් පැහැදිලි පේවා. අන්සකනුවක්වෙන්නවන මේ හරිට කොන්දතිීමේ දැන් පුටුවවෙදීදදි මෙතර තියෙන්න්නවනු හරට අන්සකනුවක් එතකොට මේක හරි මේක අසකනුවක් නැෑපේෙනවා. සගාධරරිස්පාක් වගේ නැමිලතිේ එතෙකොට ඒක පුටුවක් බාට පත් වෙෙන්නේ නෑ පුටුවක් කියෙන්න්නා අපි වාඩි වු හා වාඩි වෙච්චිරිය් හරියට මේ කකුල් දෙක මෙහම එනකොට ඔන්න හොම වාඩිවෙලන තියෙන්නවා න කකුල හරියට උඩ එනෝ විදියට නේද එතකොට තමයි ඒ හරියට කොඳු වැට පෙල තුලනේ වෙලා හරියටම ලේගවාක් කිරීම සිද්ත වෙන්නේ. පුටු ඔස්සි අන්සගණුවට නොමැතිවිට උබාධාරකයක් විදාන්ස ගානුවවාක් වන පරිදි පුටුව සකස් කරගත යුතු. ඔබ වාඩිවීමේද මේ කරුණු අනු ගමනය කළහොත් ඔබේ කොඳුවැට පෙළ ආබාධියකට ලක්වීමේ අවධානම අඩුුවීමට ඒ විශාල පිටු බලයක් සපයන බව මතකතවා පැදිරීද ඒ නිසා මෙ හරියට නොකොරෝතින් ඔබට අ වාර කොඳුවැට පෙළේ ආබාදයන්නේට ගඩගොඩා තියෙනවා පැහැදිරීද මීලකට ඔබ ශිෂ්‍යයක වශයෙන් නිතරම කරන දෙයක් එහෙමත් නැත්තං ඔබට නිතරම කිරීමට සිදුවී ඇති දෙයක් තමයි පාසැල් බෑගේ රැගෙනයා බෑගේ රැගෙනයාමත් ඔබේ කොඳුවට පෙළේ සෞක්කේට බලපානුව ඔබේ පාසල් බෑගේ කුමන ආකාරය එකක් දෙයන් මෙනෙහිදී ඉතා වැදගස් සාධගයක් වන. අපි බල ඔබි බෑගේ නි්සි ප්‍රමිතිය කෙසේ දෙයන් බලන්න බෑග ූපේ දක්වෙන පරිදි පළල් මුරුද්දු කුෂන් කරන ද පටි සහිත බෑගයක් වියුතුය. මේ පටිටිගින් තද කරගන්න පුළුවන් එන කොඳට ොමතියදත්ද මෙහම ගියෝතිගහෙ කොන්ද අමාරුුවෙන පුළුවන්. ඒ වගේ ම ඔබේශරිරයේ ප්‍රමාණයට ගැලපෙන පරිදි එම පටිවලදිග වෙනස් කිරීමේ හැකියාවක් තිබීමද අවශ්‍යයි අන්න එක මේ හරිට අධ දෙකට තදවෙන. උබ පාසැල් බෑග රැගෙන යනවිට උරහිස් දෙකෙෙන්ම දමාගෙන රැගෙනයන්න උරහිස් දෙකටම තම මේක තියාග ඒයි ඔබේ කොඳු වැට පෙරට හානියක් සිදුනොුවේ ඒ වගේම ඔබේ පාසල් බෑගේ පිටට සමාන්තරවතිබීම සෞඛ්‍යාරක්ෂිතයි තවත් කරුණත් තමයි ඔබේ බෑගේ බර පොත්පත් සහ අවශ්‍යදාවේ දැමූ විට ඔබේ බෑගේ බරිින් වැඩිවිය හැකි එවැනි බෑගයක් රැගෙනයාම කිසි විටගත් නොකළ යුතු දැම්බලන්න ඔය අනගෙදියවට ිහිති නිර්දේශ කර ඇත්තේ පාසැල්බෑගේ බර සරරයේ බරිින් සියයට දහයකට වඩා වැඩි නොවියයුතුයි. අද එහෙම දද මුළු පොත් කන්දරාම අරගෙනයන මුලුකු පොත්කන්දරාම ගෙනෙහිල්ලා ඒටික උගන්න ෙත්න නෑ සමහරට පොත් පහක් ගන්නගේෙන සිීයාර පොත් පහක් ගන්නගේෙන එකසසියාර්පොතකයි උගන්නා. නේද අන්න තුලාලා හතරක් උඹ නිකන් අරන්න. එනිසා ඔබගේ කාලසටහනට හරියට අදා ටික කරනවනං ඒටි ගෙන යන ඔපට ොග බර ප්‍රමාණයනිිනේ. මුළල සේර රගෙන නොක ච්චප පෝටික ඔක්කොමරගෙන යනවා ලියන පොත් ඔක්කෝ මරගෙන යනොද මුළු බෑගක ෆල් ත රඔබේ බරෙන් අඩකට ප්‍රමාණයකට එනවා අරබරටික ඔ පාවිච්චයට ගන්න තවත් බෑග් වර්ගයක් තමයි තනි පටිය සහිත බෑග්. එවැනි බෑගයක් රැගෙන යනවා නම් එම බෑග එක් උර හිසක තමාගෙන යෑම හෝ එක් අත්තකින් රැගෙනයාමට වඩා නිත්තර නිත්තර පැතිමාරු කිරීමෙන් ඔබේ ශරිර සෞ්‍ය නිසිලෙස පාත්වාගෙනයා හැකි වේවි. ඔබ පාසැල් බෑගයක් රැගෙන යනවිට නිත්තරම මේ කරුණු කෙරෙහි අවධානයොමු කිරීමට අමතක කරන්නපාහ. පැහදිදි. ඔබ නිත්තරම කුතේ බෑගක තනයක අයන ති අරගලටික තුරක්ගේෙල අයිමි පැතරමාරු කර. එතකො මයි මේ දෙගේ තුළනේ සිත්වෙන්නේ. මෙහම දාගෙනයාට මේ අත්ති අක්කොමමාරගන්න. ගන්න ැති ම දකගදත් හ බැලන්සෙනවා. ඉර ර දර යත්තාමේ ගන්න. ටික තුලක් හොම අදේක ඉදි අහමාර නත්තෙක හරරම හරියනු. ඔබට යම් අවශ්‍යතාවක් වෙනුවෙන්. විශාල බාන්් ෙහා ම හා කිරීමට එසේත් ැති අම් මාරු කිරීමට සිදුව වන අවස්ථා දි ේති. විශෂයෙන් හලින් තිබෙන දෙයක් ගන්නාාවවිට ඔබ මේ යාහ කාරයට කටයතු කිරීම පුරදවාන් බලන්න. දැං මේ. රක් ගන්න එකක් පේනවා අද නොහරට මෙහම කල්ල ගන්න ගියොත් මේ උරෑන්දි වලතියන පේශි වෙනස්යනවා දැඟෙන මේ ගන්න විදිය කොඳ කෙරින් තියාගෙන අල්ලල උත්සණන්ඩපුලු අදදි. මෙහෙම කල්ල ඔහොම ගන්න කියාමොකද වෙන මේ උරෑන්දි මේවා ඔක්කොම පේෂි අතේ ඉදල වෙනස්වෙන්න පුළුවන්. එනිසා අපි වතුරකක් විසිකරණකොට සමහල්ලටේ විසිකරනු වතුරක පවා මේ කොන්ද ගැස්යෙන්න්න පුළුවන්. වතුර එකක් ගන්නකොට බාල්ධියක් කුස්සනකුට. එඉහම මේ එකක් අපි නියම ඉරියව්ව පවිච්චි කරන ඇත්තන් අපිට ඇත්තටම කොන්දය මාරු ඉතා ඉක්මනින් එන්න පුළුවන්. කොන්දු වැටිපනට හානනියක් නෝවන ආකාරණන විශාල බාණ් දෙහා මෙහා කිරීම මාරු කිරීම කරන්නේ මෙමයි රූපයේදහා බලන්න බලන්න. දැම් මේ වැරදිරියව්ව මෙන්න ඉන්න විදිිය එ අදකට අරංඥන විදිිය මෙහෙ මරං යොත් වැරදිිය මේ අධක අරගෙන කෙරින් අරඥෑම අපිට අත් දෙෙකට තමයින්නේ කොඳට බේට්ට එකක්ෙන්නේ නෑ. පැතලි මතුපිටක් සහිත ආධාර්ගයක්කදාගන්න පමණ ඉක්මවා අධ්‍යෙක ඉරියවුලින් වලකිින්න්න. පහලින් තිබෙන දෙයක් ගැනීමේදී මුලින්ම ධනෙස් නවාගන්න ආන දැන් දන නවන්නදවූ මෙහෙ මුස්සන්න ගියොත් කොඳටක්ගාල යන නිසා දන නවලා දන නවලා ඔොහොම කල්ලා ගන්නයි ඕන අපේ පැහැදිී. නැතිනම් ඇන තබාගන්න බාණ්ඩේ ගැනීමට ශරීරය නවන්න එපා දැන්කුල් දෙක අපපේ තියයාගත්ත අපිය ඇන තබාගන්න එහහිමි දෙගෙන ගනිද එක දැනන්නේ නෑ විශාල දේවල් ගෙන යන විට කුඩා කොටස් වශයෙන් වෙන් කරගෙන ගැන් විශාල දේවල් එක් වර එකම වේලාව කරැගෙන යන්න එපා ඒ වගේම බරින් වැඩි දේවල් අත්දකින්ම රැගෙනය බරින් වැඩි දේවල් මොකද වෙන්නේ අත්දකින් මාරගෙන යන්නවා පැහදිදි එක තමයි විශේෂත්වය. බාන්ට් බරිින් වැඩිනම් සැම විටම තව කෙනෙකුගේ සහය ලබාගන්න. විශාල බරින් වැඩි දෙයක් ගෙන යාමේදී ඔබට ප්‍රයෝජනයට ගත හැකි දෙයක් තමයි ට්‍රොලියර් එවැනි අවස්ථාවල්දී ට්‍රොලිය භාවිත කරන්න විිශාලදයක් පාවිචි න අප ටොලිය පාවිච්ි කරනම් අපිටේ බරදැනැත්තා උක්ග යන්නන ග හම ඒ කියන්නේ දැන් අපි අරගනිද්දී ඒව හරියටම මේ පේෂිවට හානියක් නොවෙන්න. ර උසුලගෙන අන්නෝ. ඕනෝට වැඩිය බරක්කුස්සන්න ගැහම කොඳුවට පණන්න පුළුවන් නේද. ඒ අස්ති අතරතියන මැරබෝ නෙඩියට එන්න පුළුව නැරබොන් කැනෙ නැවෙන්නේ ඔබ දන්නවනේ නේද. ජෙල්ලකත්තියෙන් ඒ ජෙල්ලක එකට කැටුනොත් පනිනව පැන්න ගවන් හොල්ලන්නව අත්්‍රේ. දන්න පොකොඩු කෙටෙනම කියන්න ඒදි අතර ජෙල් ටික පනිනවෝ මෙහමද පෑදි. මේ අත් කටන මේ වගේ තම ජොයින්තතියෙන් තැන්තම කටින්. සමයිට ඇස් වටේගාව කකුලේ මෙම ඇරම ගමන් එතන කෙටෙෙන්න්න පුළවාන්. ඔයි ලොකු උඩිවඋස්සසිෙරි පුදානඥෑම පැන්න ගමකද වෙනි කකුලෙතන කෙටෙෙන්න්න පුළවා. ඒකම කොන්දත් එහෙමිහෙයන්න පුල්වා. බාන්ඩ බරින් වැඩිනම් සැම විටම තව කෙනෙකුගේ සහ ලබා ගන්න විශාල බරිින් වැඩි දෙයක් ගෙන යාෑමේදී. ඔබට ප්‍රයෝජනට ගත් ැ දයක් අත්තම ට්‍ර ටොලිය පාවිච්ිරන්න. ඔබ ැැතිේ රෝහල්ල මිනිස්සු නද ආසා හරි ක් ම ටො ී යන ල්ලුබරගෙන උත්සන්යන්න බෑ ට ලීදි බැස් රගෙන ල්ලු රගෙන ගියා. බිමති වෙන බාන්්ඩයක් නිවරදි ඔස වන්නේ මෙහෙමයි. මුලින්ම දනහිසනවාගෙන ඇන තබාගන්න කොන්ද කෙලින් තබාගන්න. අමතක කරන්න පාවබේ සිරුර බාන්්ඩේට සමීපෝතිබෙන පරිදි තබාගනිමින් කලවාපේෂ උපයෝගි කරගෙනනි ින් බා් ඔසවවා. පැහැදිවීද තු කලවාටික ගාන්ට තියාගෙන මේ ගන්න එරියව් ගන්න ඕන පැදිවීද දනනවල හරියට පිළිවට උසන්ලෝන හෙමනැත්තා බිම තිබෙන දය ඔසවන විට ඔන්න යන විදිය අරවිදිිය වැරදි අප මෙතෙක් සාකච්ඡා කළ දේවල් සාරාශ ගත කළෝ මේ දේශමය මගේෙන් ප්‍රධාන වශයෙන් අවධානයේ යොමු කළේ ඔබේ ශරිරේ ඉරියව් නිවරදිව පාත්වා ගැනීම සඳහා සහ ඒ අනුව සෞඛඛ්‍ය සම්පාන නිරෝගේ කොඳු වැට පෙළක් පාත්තා ගැනීම සම්බන්ධයනුන්. එහිදී සිටගෙන සිටින විට ඇවිදින විට වාඩිවී සිටින විට විවේකීව සිටිනවිට ඔබේ පාසැල්බෑගේ රැෙනයන විට සහ විශාල බාන්් ඩ හා මෙහා කිරීමේ දී ඉරිියව් නිවර දි්‍යවපාත්වා ගන්න ආකාරය. පිඳ බ දැනුවත් කලා ඒ වගේම ව්‍යයාමෝලණ රතවීම සහ සමබලා ආහර වේලක් ගැනීම ඔබේ කොඳු වැට පෙරේ සෞඛ්‍ය සම්පන්න භාාවය පවත්තා ගැන විතාම වැදගත්ව වනවා. අන එක්ෂයිස් කරන කොඳ වැත පෙළට දැන එක්යිෂ්ික් ඇදන ගාන්ට එකට බර නොවන කොඳු වැට පෙ ශක්තිමත්වන එක්ෂයිස් තියෙනනවා ඒව හරියට කරන්නවා එතමොට තමයි කොඳු වැට පෙෙනේ ඇදීමත් හරියට පිළිවට ඒ අස්සෙක්්‍රාත්මක වුණ හමේ අස්්‍ය තියන මැද තින මැර බෝ්ටික හොද ශක්තිමත්්‍යය ලමේ හොඳද ප්‍රියාත්මක වෙනවා. අපිකත වාඩි ේට යුත් මොද වෙන්න මේ අස් ටි ටිටිටලි අර මැරබෝන්ටික තද වෙන මේ බහි නෝටිකටක දැ ඔහොම තියෙන අස්ේ වාඩිවරන්න ගොඩක්වෙලහිදති මොදෙන එකක මෙහෙම මෙහෙම දිගඩ ැහල මේ කිට ස කොඳ වැඩදිගකට ගේෑන ඉට පස යන්න කොන්දය මාරු වැඩි වෙන. නිසා එකකම දියවෝක වාඩි වෙරන්න. දෑ වාඩි ඉඳීම තුලාර කොඳුවටේ අස්ති හෙමින් හෙමි පල්ලෙහට බහිනවා පැහැදිවීද ඉති ආදරනයේ දුවේ පුතේ ඔබේ ජීවිතය වඩාත් නිරෝගී කර ගැනීමට නම කරනු දායක කරගන්නාලෙ සමම යෝජනා කරවා ඉස්සුති අන්නේ නංගේ දේශනයෙන් අපිට වඩා වටිනා හරවත් නේද අපේ ඉරියව් පාලනය කරගන්න හට ඉරියව් තියාගන්න විදදිිය නොවේදයන් සියල්ල අපිට කියෑදුන අපිට තියෙනේ ඒ අනුවක් ක්‍ර්‍යාත්මක වෙන්න නේද. බලන්න මාතෘකානුකූල කතා අපට විධවස්ථාවරදී විධාකාරයේ කතා පැඇත්වීමට සිදුවී. පාසවේ උදේ රැස්වීමේදී සමිති සභාාවී්දී දහම් පාසරේදී උත්සවලදි ඔබට මේ කාරේටු කිරීමට නියමෝවන්මඇැත් උදේ රැස්වීම සමිති සහ සභාවාරය හෝ අතිික තරගලදී යම් මාතෘකාවකට අනුකූල කතා කිරීම සිදුවේ මෙහිදී ඔබ අවධානය ොමු කළේුතු ශේෂ්‍ර කීපයක් දැන් ඔබට දශනයක් තිය මාතෘකාවක් තියෙන කතා කරා. එතකොට අපි ඒ මාතෘකාවට අනුකූලව තමයි සියල්ල නිර්මාණය වන්න එවනත්තාව මාතෘකාවින් බැහැරවයන් පැදිදිී දෙල්ල ද මාතෘකාාවට අනුකූලව මුල්ල මැදාාග මනාලෙස ගැලපීම. ආරම්භ්‍යයක්තියෙන් ඕන අන්තර්ගත ඇත්තියෙන් ු අවසානයක්තිය. රචනාවගේ උඳ ආරම්භයක්තියෙන්වා මැද හරියට සවිස්තරාත්මකවෙෙන්න්නඕන් අවසානයේ මේ තුන ගැලපෙන්න්න. නිවරදි අංගචලන භාවිත්‍යයේ හඬ පාලනයේ නේමිත කාලට සීමාවීම අන්න දෙ දේශනයක්ති අද්දිී කටහඬ උස්පහත්වීම ගාන්ට බැලැස්වෙෙන්න්නවා තුලනේවෙන්නවා පැහැදි. කියාගෙන යනවන දැම් මේ ඔබට පාඩම් පැහැදිලි කරන විදිිපේවුන් ඒ හඬ පාලනය කල්ල ක්‍රමාණු කූලව තමයි ඔබට මේක ඉතිරිපත් කරා එක දිකට නිකන් කියාගෙනයන්නේ ඔබගේ ආකර්ශනය තියෙන ඔබට තේරෙන්ටෝන ඒ ඔක්කොමත් එ තමයි මේක විදේශනය හදාගෙනය එතකොට දේශනය තුළ ඔට එක විසිියලු ප්‍රතිලාබටිින් අත්තේෙන්ඩු. වුයි දේශනයක් තිෙනවො ඒ කාරම්භය ලස්සන වෙන්න න කට්ටියට අපිගන්න ප්‍රසන්ටේෂන් එක හොඳ වෙන්නවා. ආරම්භය හොඳල කට්ටියේ කටඇරගෙන බලන්ගෙන්න්නවා. ඒ කටහට හරියට හදා ගත්ය නැත්තන් කවුරුත් ආස නැත අපි අහසේ කටහටත් එක්කේ අද්දිි තමයි. හරියටම නියම වෙලාට පාලනය කරල්ලා උස්පහත් කරලා ගාන්ට උචාරණය කරහම දැනෙනවා ඒම දැනෙන් නැති ව නහම අපේ දේශනය ඇත්තිනවා පැදදිලට. ඒගේ නියමිත කාලෙට් කලමනා කරනය කරගන්න සස්සං විධානය කතාවක්ඉතා හොඳ ශ්‍රාවක ප්‍රතිචාර ලබයි. පැබාගෙ හරරිය පැෑ භාගෙටි වවැරගරන්න පුළුවන්ගනවා. විනාඩිතුරනාා විනාඩිත්තුනටි වරගන්න පැහැදිදි. ඒකතමයි හොද කතිගිකි ස්වභාාවය විනාඩි පාහ විනාඩි පහට අදාලටි කරගත්තම්තු කිවරයි. න්න විනාඩිත්තිහය වන්න නඩිතියට ගත්තා රම්භය ැද ලස්සන අවසන් කර වැඩේ පැහැදිලී පැහැදිීද උන්න රාජකාරී ලිපි කියල තියන මාතෘුගාවක් මගත්ද රාජකාරය ලිපි හරි බලමු රාජකාරී ලිපක්ලි. එදිද කටයුතු කිරීමේදී අපි විවිධ ලිපි ලියමු අපේ ඥාතීන්ට හා හිතවතුන්ට පෞද්ගලි තොරතුොර දැන්නුවමින් ලියුල් ලබන ලිපි ෞද්ගික ලිපි ෙැහැදිලීම ආර්තනයක සේවේ කරනවිට රාජකාරී කටයුතු සඳහා පමණක් නෝ සමිතියෙක්කො හෝ සංවිධානයක නිර්ධාරී කුලෙස්ස ශිෂ්‍යයකු ගම්වැසයකු රටවවැසීගුලෙස විධාතනවලින් තමාට සේවය ලබා ගැනීමටත් තම ගැටලු විසඳා ගැනීමටත් යම් යම් යෝජන ඉදිරිපත් කිරීමටත් ලිපිලිවීමට සිදුවේ එසේලියුන් ලබන ලිපි රජකාරල් ලිපිලෙස හැඳින්න්නේ. රාජකාරී යම් කිසි කාර්යක් සඳහ මේක කරේ. ඒකට නමක්කෙන කාර්යාාත්මක ලිපි කියලා. රජයේ නිලධාරෙන් වෙත යවන්නේ යම්කි සංස්ථාවක් දෙපාර්තමේන්තුවක් නේද අන මේ වගේ ස්ථානවට තමයි යවන්නේ. රජයේ දෙපාර්තමේන්තු සංස්ථ ප්‍රාදේශයලයකම් කොට්ටාසට නේද ප්‍රදේශීලේකම් ඇත දිස්්‍රික්ලයකම් අධ්‍යාපන අමාත්‍යන්සයට විවිධ අමාත්‍යන් සහ දෙපාර්තමේද වගේ ස්ථානවට නේද අපිට ලිවුන් යවන්න සිතෙන අන් එතෙන්දි එල්ලිවුම් යැවීමේදී අප යම්කිසි කාර්යයක් සඳහා නිලේකට තමයි යවන් යම්කිසි නිර්ධායෙක් මොුණහරි වැඩක් කරන්න නිධාරයෙක් න කාරයයක් අන්න නිසාතම මේට කාර්යාත්ම කලිපි කියලා කියන්න බලන්න. ලියල්ලබ රාජකාල්ලි පිල සහඳදන් රජකාරල්ලි පිළරීමට පිබඳ හත සේයේේදී ගත් කරනුවට අමතරව තදර තොරුතුරු මෙහිදීදී පතිබදන්න හේදි හතේද අටේදදි නමේදී දහයිදිය කුලහදී දිගට මේ රාජකාරරි ලිපි ලිවීම් අපිට තියවා. පැහැදිව. රාජකාරි ලිපියක් ලියන් අපට අටේදි නමේදි හතේද දිගටම තියනවා නේද. ාජකා ලිපික මූලිකාංග යවන්නාගේ නම තනතුරුව ලිපිනේ දුරකතනංකය හත් දිනේ දුරකතලන්කේ තියෙන නන්දා නො ඇත්තන් දිනේ ලබන්නාගේ තනතුර සහ ලිපිනේ ඉගෙන අපි යවන්නේ කාටද කලාපද්‍යක්ෂක යගේ නම දාන්නේ කලාපද්‍යක්ෂිකතුමා කලාපද්‍යාපන කාර්යාලය ඒමයි රයි එතකොට ඒටදාල ඇඩඩස් එකක දානවා ඇයාගේ නිලේ තමයිදදාන පැ අධ්‍යක්ෂකතුමාඒ අදාළ කාර්යයේ නියමුවයා එතට අදාල කාරයාලය කොහේද කින්ද මන්දකිෙනෙක තමයි තියෙන්නවු. ඊඩවස් සිදියෙන්නුන මාන්තරයක යාමන්ත්‍රණය බැහැ හිතවත් කම්පාන ආමාන්තණය ආදරණයේ අධ්‍යක්ෂකොරය යාවිත මාහිතවතා ඉහෙමබෑ පැහැදිවිද. එතකොට එතින්දි අපිියයාට ගෞරවාන් විත ආමාන්තේ ගැන නේද. මහත් මෙ යානනය. රයි එතකොට අදාල මාතෘකාවක්කෙන්ඩුවන අන්න. මාතෘකාව අදාළ කරුණු එක නම්තර්ගතය ගාන්ටට වස්සේ අවසානය මේ බල පෞද්ගරග ලිපිවිදිී අවන්නාගේ නමසාහ තනතුර ඇතුළත් නොවන අතර යවන්නාගේ ලිපිනය පමණක් ඇතුළත්වේ. දිනේසා අමාන්ත්‍රයෙන් සාමාන්‍ය ප්‍රරිදි අන්තර්ගත වේ. මේ ලිපරදිී ලබන්නාගේ ලිපිනේසාහ තනතුර අවශ්‍යන වේ රජකාරි ලිපිය ේදන මාතකා වෙනුවට පෞද්ගලික ලිපියදී ලිපිය ලබන්නාට කරේ ආශිර්වාදය ඇතුළත්ේ, අපිගෙන බදුසාරණ දීප හිටයි. නෑද අතන ඒ ධන බේ මුගුත් බෑ මාතුකා විතරයි. අනතුරු ලිපියන් තර්ගතිය. අවසායද ස්තුති කිරීම අවශ්‍ය ොවන අතර ලිපිය ලබන්නාට ශුභ ප්‍රාර්ථනා කෙරේ ඒකත පෞද්ගලික ලිපියක විශේෂත්යේ. ්‍රරාජකා ලිපියයක් කලේමේති සැලකිනිමත්තයුතු ප්‍රධානරුණව බ. කියවන්නට හොඳේ නවබෝධ වන ලෙස පහැදිීව කරුණු ඉදිරි පත් කළ යුතුයි අපි යවන නිලේට නිල්ධාරිතුමාට දැනින් වොනු මේ කියන්නේ මොකක්ද ගෙනගිතාත් පහසුවෙන් හරිදය එක් ප්‍රධාන කරුණක් සඳහා එක් චේදයක් වෙන් කළේතුය එවිට ලිපිය පැහැදිලි බව හා විධමත් බව ආරක්ෂාාවේ සාමාන්‍ය රාජකකාල් ලිපියක චේද තුනකට තමයි සීම කළ ලසනලි ියන්්ඩෝ පැහැදිලි චේද තුනකට Quan පියමගගේ විධ කරුණු ඉදිරිපත් රීම අවශ්‍යනම් අංක යටතේ කරුණ ඉදිපත් කිරීම ඩස්සු ුස., කියව වන්නාට තොරොතුරු පැරරි නිරවුල්ලෙස බ්‍රහණය කර ගැනීමටය හේතුවක් වුණු ඇ අන්නේන. එතවට තමන්ගේ ලිපිය පැහැදිරිවෙන්න ඕන විදිමත්වෙන්න ඕන ඒක්කමයවාර කරුණු වශයෙන් ඒ විදිර අංකදා තිවුණත්ඒක පිරිවට යට කියවගන්න පහසුව. ගැ විශ ක් බාගැීම ිප කිය ම්. ගැටලුේ ඉතිහාසේ ගැටලු විශ්සඳදා ගැනීමට ගෙන ඇති පියවර, ඒ වර්තමාන තත්ත්ය ගැටලු විශසිඳීමමසඳහ ගතයුතු පියවර යන කරුණු ඇතුලක්තීමමානිවාලේ ව. එබිටදාලාහිතනයට ඒබෙනුවෙන් ක්‍රියාත්මක වේ වඩා පහසුවේ දැංහිතන්න. ගංවතුරෙන් අවතන්වෙල ඉන්නවා. ඒගුල්ලු ප්‍රදේශයේ රජ මහාවිහාරත් ලැගුම්ගෙන එන්නවා. එය ඒගොලොන්ට අවශ්‍ය ආහාරපාන වි සමාජ සංවිධාන මගින් විධ මාධ්‍යමගින් ලබාදනවා. හැබැයි ඒවා ඔක්කොම ප්‍රමාණුවත් නැතිවෙනවා. පෑදිවේ අන්න එතකොට මොකද වෙන්නේ ඔබ එ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධනවිධාරී කෙරහිතල එක්ක ප්‍රදේශයේ සභාපති කෙරෙහිතල ආපදා කළමනාකරාධ්‍යයක්ක්ෂතුමාට යනු ලිපියක් පැලෙ ගොත් අන්න අපි ලියන්න ඕන විදියක්තියෙන. එතකොට අපේ අදාළ නිලේ කෞුද සබාපතිද ගාමල් නිර්ධාීතය යදාල විස්සරේ දැම්ම එඩ්ඩසක දැම්ම යන්න ගෙලි පින යනවා. ආපදා කළමනා කරන අධ්‍යක්ෂ කන අධ්‍යක්ෂක පද අපදා කළමනා කරන දෙපාරතමෙන්දුව කොහෙද කෙවන්නවා. හිරවස්සේ මහත්්‍යාලනේ ගංවතුරි නොවතැන් වුවන් සඳහා ආවශ්‍ය පියවර ලබාගැනව සම්බන්ධ මාතුෘකාාව ගැත්ත. දැන් ආරම්භය ලසනට යන්නුවල් මෙන්න මෙන්න මේ විදිය කිය පැහදිලීතේ. බලනපතිේ රජකාල් ලිපියක අකෘතිය කොමතිකල් අංකේ එකටමෙන් ඕොනමොකක්ද යබන්නගේ ලිපිනේ. එළඟට දිනෙන් දෝන දොස්ස ලබන්නගේ ලිපිනය ආමාන්ත්‍රණය මාතෘකාව අන්තර්ගත්තය සුතිය අස්සන හරි? ජකල් ලිපිලිීමට ප්‍රධාන අකෘති දෙකක් භාවිත කළ හැකි සාම්ප්‍රදායක පැරණි ක්‍රමය හ පරිගණක ආශ්‍රියෙන් ලිපිලිීමේ ආකෘතිය සාම්ප්‍රදායයික අකෘතිය බලන්න. මේති ප්‍රධාන වෙනස නම් දකුණු පස ඉහලකොටසින් ලිපිය ආරම්භ කර දකුණු පස පහලින් නවසන් කිරීමයි. එකෙන්දැන් පරණකයේදද මේ පැත්තෙන් ආරම්භ වෙන ඇඩඩස්ටිගෙදාලා. පැත්යෙන් තම යුරන්නේ පරිගණ එක මෙහි ආරම්භල ොවිදියට මේ පැත්තේම යරගෙන වම මිල යිති මේක තමයි ආරම්භය මේක ආරම්භය මේක කොට සාරම්භයන පැලිල මේක ඉළඟටනො මෙතෙන්ට ලබන්නගේ නම කියන්නේ නිල්ලාමයෙන් නමදාන්නෙ නෑ අරිද නිලලාමේ තරයි වැටේෙන් එතකොට මාතෘකාවතියනෝක ආමාන්ත්‍රණය නෝ හරි ආමන්තරයන ලිපිය අන්තර්ගත්තය මාතෘකාව ස්සූතිය. එතකොට මේක ඊළගේ කිහිතිෙන මොක දන්නවද මේක ගලවල මෙතේන්ටනෝ මේකත් අරගෙන මෙතේන්ට එන. එතකොට එකම පේලියට තමයි ඊගේ පරිගන ආශ්‍රවෙන් රජකායල් ලිපිරීම අක්කතිය ලිිය ම්්‍රදග ලිපිටුව වඩ ආක්කදම වශයෙන් වෙනස්සක්දකිය මේ ලිපි සියල්ලම ආරම්භ කරන්නේ වම්පසිනය ආන්න. චේද වෙන් කිරීමිලි චේදය වම්පස්ස කෙලවරින් ආරම්භ වී. ලිපි අවසානය අස්සන එදනයේද වම්පසිනි. අනුදැන් මේ පයිති පනවද යවන්නාගේ නම සහ ලිපිනය දන ලබන්නාගේ තනතුරු සහ ලිපින මාත්තෘකාව අන්තර්ගතය ස්තුතිය. තොර මේ ලබන්නගේ තනතුර හා ලිපිනේය ඉරවස්සේ මෙතෙන්ට එනවා ආමාන්තණයනේ ආමාන්ත්‍රණය දාල තමයි මාතෘකාවන්නේ ඉඩපසේ අන්තර්ගතයේ සුති අවන්නගේ අස්සර නම තනතුර රයි මෙන්න උදාහරණයක් තියනවා ඔයිති මේ විදියට කමා එ ඕන මෙහෙමහරිටම නැවතීම ලකුණ අන්ති මේකෙන් එන්නවා නො විදියට දිනේදම්වා සභාපති මා ර හිඩබස්ේ මාතෘකාව හරිද එතකොට එයාගේ ලිපිනේ තියනු මෙතෙන්ට අපි ආමාන්තරණයක් තියෙනු මනම යිඩ පේන්න තියෙන තිය ර ඊඩබස්සේ මාතෘකාවෙනවා මෙතන්ට මහත්ම යානනි සභාපත්තුමන ොවිදිට ආමාතනයවා ඉඩවස්ස ඔය විස්සරේ ඔය විදියට ගිහිල්ලා පලන්න පිළිවෙල තියෙනවා ඔන්න හොම ප්‍රාජකාරි ලිපියක් අපිළියලා අවසංකරන්න ඕන පැහදිරීද එතකොට මෙතෙන්දී වංගොපට මෙට මේ වගේ එකක් කිවෝතිය හරිද පුරා දින හතක් තිස්සේ ඇද හැලුන ධාරාණිපාත වැස්ස හේතුකොටගෙන.ැ පුරා දිනහතක්තිස්සේ ඇද හැලුණන ධාරාණිපාත වැස්ස හේතුකොටගෙන. තලාව ගම්මානය ගංවතුරෙන් යටබී ඇද. මේ වනවිට පවුල්දශීයකට අධික ප්‍රමාණයක්කට උන් හිටිතැන් අහිමීවී ඇත. ඔන් ප්‍රදේශයේ රජමහා විහාරයේ මේ වනවිට ලැු ගෙන සිටිති. ඕවුනට අවශ්‍ය ආහාරපාන ප්‍රධාන සමාජ සංවිධාන ක්‍රීඩා සමාජ ආදියමගෙන් ලබාදුන්නද ඒ වගේම ප්‍රබුවරුන්ගේ වවිදායගෙන් ලබා දුන්නක් කෙර කියමු. නමුත් ඒවා සියල්ල ප්‍රමාණුවත් වෙලා නෑදෑ. ඒගලොන්ට සනීපාරක්ෂක පහසුුවන් අඩුවයි. රයිට් අන්න එතකොට මෙහෙම තත්වයකති ඔබ ප්‍රදේශයේ ග්‍රාම සංවාධිනිධාරයේ නමක් ඔබට දානවා නිශාන්ත එට්ටියයා රච්චිවන ඔබ ප්‍රදේශයේ ග්‍රාම සංවාධිනිධාරීය යිසිතා ගමු අතුරේ නවතන් වුවන් සදහාාවශ්‍ය කඩිනම්පියව ලබා ගැනීම සම්බන්ධව රාජකාරය ලිපේලිියන්න කෙනොකාටද ආපදා කළමනා කරන අධ්‍යක්ෂතුමාත්. අන්න්‍යෙතකොට ඔබගේ ඇඩ්ඩස් එක ඔබගේ තානාන්තරේ හරි බක දන්නුවන මෙතර දිනේ අන්ඩුවන ඊට පස්සේ අධ්‍යක්ෂක තුමා අධ්‍යක්ෂ ර ආපදා කළමනා කරන අරද ආපදා කළමනා කරන... කාර් ආල්ලය නැත්තං දෙපාර්තමේන්තුව කොළඹ ඇඩ්ඩසගේ විදිර දැම් පැදි තව ග ඉලනාමය දැම්ම මෙතනින් ඇසක දැම් ඊටවස්සේ ආමාන්තරණය මෙතනින් ආමාන්තරණය නවා පැදිරීද ආමන්ත්‍රණය ආමාන්ත්‍රණය රට් ඊළඟට මාතෘකාව තියෙනවා ර ඊට ප තමයි මේ අදාළ විස්සරේගිය අරිද ආරම්භය කාරණා වෙච්ච දේවාටික ඊට පස්ේ අවශ්‍යපියවර ඊට පස තමයි අවසානය තමන්ගේ අසන නම තනතුර අන්නේ වි පිළිබරට තමන්ගේ රාජකාරල් ලිපියලි යන්න ඕන තමල් ියන හරයල යන්නඕන ඒම ලිුවත් තමයි මේක ලක්නොටි ක අපපිට හම්බුවෙන පිළිවල්ට පැදිරීද එතර මේවා ගැන වැඩිවිස්සර අපි ඉදිරියේදේ ප්‍රශ්ටපත්තර සාකච්ඡා කන්නකොට ඔබට පැහැදිලි කිරීම් කරගෙන යනවා ඒක පැදරීද පායුපකි අභ්‍යාසවන්න පාසල එක්කෙක් සමිති සභාවාරයක් තෝරාගන්න ුත්තුමය ලබාදන මාත්තු කාල නිකක් තෝරාගෙනෙක්සිිෂුවෙක්කු විනාඩිතුක කාලයක් සඳහා කතාවක් කරන්න ඔන්න මේ යපරතියන්නේ යි සම්බන්ධව ප්‍රායෝගික අ්‍යාසයක් පාසලිදුබ කරගෙනයන් ෝන හිට පස්සේ පරිිකන ගසේල් ියවුණු රාජිකාල් ලිපිකි හිපයක්ක්ෂයා ඒවායි සමාන අසමනතා පරක්ෂ කරන්න ඔබ ඕනෑ තරංග වි සම්බන්ධා මත්‍යන්සල දෙපාතමේන්තුර ලිපිියේගන තියනවා. ඒ වාරගෙනට පුළම්ම මේ තියෙන. සමාන අසමානතා හඳුලගන්න පැහැදිරේද. එවිතරුමයි දරුවනය ඔන්න මේ ආකාරයට අපි අටශ්‍රීණියය දුූ දරුවන්ගේ සිංහල පාඩම්මාලාව අවසන් කරනවා. අපි එතකොට අටශවේණය සම්පූර්ණ පාඩම්මාලාව සාකච්ඡා කල්ල හමාර කල් අයිවරයි දැන් අපේ මේ පාඩම්මාලාව සාකච්ඡාකිරීමෙන් පසුව ඔබට තියෙනව පලාාත්පේප සපේ සාකච්ඡා කරනවා අන්න තතින් දි රාජකාරය ලිපිසිඇල් අහ වෙන. අපි එවල් ලියනවා ඉතින් දියකට පුළුවන්ගේ වෙතවතුරත් පැහැදිලි කරග එන මගේ දරුවනේ අටස්වේණය පාඩම් මාලාගන්න මේ ආකාරයට අවසන් කන්නවා එහෙනම් මයිදරුවනේ හැමෝටම ආයිපුුවන් මේ වැදගක් පාඩම් බලන්න දැන්ව ඩුකේෂ ය නාිකව සබස්ට්‍රයික් කරන්න අලුතෙන් චනලේට එකතුවෙන පාඩම් මාලා තැනගන්න බෙල්පස්න කොබල තියාගන්න අපි ංකාවේ දරුවන්ට නොමිලේම ගන් වන ලොකමන් onlineන් පාසල DP education.